YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා මම අද ඔයාලට ගේන්න හිතුවා ඔයගලන් නිතරම ඉන්නන සහ නිතරම හොයන කාරණා ටිකක් ගැන ඒ තමයි කේක් බීටර්ස් ස්ටෑන්ලි බීටර්ස් කේක් මිෂස් මොනවාද මේ වර්ග සහ හොඳම බ්‍රෑන්ඩ් එක මොකක්ද අහනවා මොනවාද ගන්න ඕන වර්ග අහනවා එක එක දේවල් ප්‍රශ්න ගොඩක් තියෙනවානේ ඔයගලන්ට ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකක් අද ඔයගලන්ට ඒ ගැන පොඩි පැහැදිලිමක් කිරීමක් කරනවා කියලා එහෙනම් අපි පාඩම් කරමු अवसानीना ලොකුම ආසාවකට ගත්ත දැන් මගේ මේ බේකින් ටූල්ස් වලින් මම බලාපොරොත්තු වෙන ඉඳලා ගත්ත මෙවලමක් තමයි මේක ඒක නිසා මේක ගත්තේ ඒ වෙනුවට මම මේක හොයන කාලෙදී මේක හම්බ වෙන්නේ නැතුව මම දුකින් ඉන්නකොට මට මාත්‍ය මේක හොයලා දුන්නා ඒත් ඉන්දියාවේදී එහෙම වරදුන නමුත් ඇත්තටම මේ දෙකම අවශ්‍ය වෙන්නේ නැහැ කිසිම කෙනෙකුට මේ දෙක අනිවාර්යෙන් ඕන වෙන්නේ නැහැ මෙතනින් එහා මේ ලොකු එකක් ගත්ත කෙනෙක්ට දැන් ගොඩක් අය හිතනවා मोटरे එතකොට හොඳටම බලන්න ඕනේ අපි වොට්ටගය 250කටවත් වැඩි එකක් 250 300 350 400 මේක නම් 1000ක් අන්න ඒ වගේ තියෙනවා. එතකොට ඕගොල්ලෝ මේ මම මේ අඳුනලා දෙන්නේ ඇත්තටම ඉන්ඩස්ට්‍රියල් මික්චර්ස් නෙමෙයි. මේවා ඇවිල්ලා හෝම් බේකර්ස්ලා පාවිච්චි කරන ඒවා. හැබැයි ඉන්ඩස්ට්‍රියල් පැත්තට වෙනම තියෙනවා. මම ඒක ඔයගලන්ට ඒ වගේ අදාළ ෂෝරූම් එකකට ගිහිල්ලා මේක පැහැදිලි කරන්නම්. මේ වගේ බීටර් එකක් ගන්නවා නම් මේක තිබුණා කියලා මේක අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපිට හිතන්න බෑ. මේ වල වාසි අවාසි තියෙනවා සහ ඒක ඩිපෙන්ඩ් වෙන්නේ ඕගොල්ලෝ නිතර යෙදෙන කාර්යය මත නිතර යෙදෙන කියන්නේ බේකින් සම්බන්ධව ඕගොල්ලෝ නිතර යෙදෙන කාර්යය මත තමයි මේ කොයි එකද ඕගොල්ලන්ට වඩා වාසිදායක කොයි එකද වඩා වාසිදායක කියලා. හැබැයි මේ බීටර් එකකුත් තිබීම අපිට බොහොම අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. මට සමහරක් වෙලාවට මේකයි මේ තුනක් එකට අවශ්‍ය වෙන වෙලාවලුත් තියෙනවා. වැඩ ටික ඉක්මනට මට කරගන්න. අපි බලමු මුලින්ම දැන් මේ වගේ එකකදී අපි සලකන්න ඕන දේවල්. ඒ කියන්නේ අපි ස්ටෑන්ඩ් මික්සර් එකක් එක්ක පොඩි බීටර් එකක් එක්ක බලන්න මේකෙදී අපිට කවුන්ටර් ටොප් එකක් මත වෙනම ඉඩක් අරින්න ඕනේ මේ වගේ එකක් තියන්න. ඒක හැම වෙලේම අපිට අකුලලා කොහෙවත් අරන් තියාගන්න කබඩ් එකක දාන්න ඩ්‍රෝ එකක දාන්න බැහැ මේ වගේ ස්ටෑන්ඩ් මික්සර් එකක් ගත්තහම. හැබැයි මේකත් පුළුවන්. මේකත් අපිට ටක් ගාලා මෙතනින් මේ මෙතනින් අකුලලා අරගෙන ගන්න පුළුවන්. මේක ගත්තා මේක ඇලි තුන වින් කළා මේ තුන වෙනම ග්‍රෝ එකක දාලා තියන්න පුළුවන්. මොකද අපි බලන්නේ එතන අපේ වැඩ කරන සර්ෆේස් එක පිළිවෙලට තියාගන්න. එතකොට අපිට මේ වගේ දුකුත් වයර් එකත් එක්කම අයින් කරන්න පුළුවන්. එතනදී තමයි අපිට මේ හෑන්ඩ් බීට් එකේ තියෙන වාසිය. හැබැයි අපිට ඩෝ එක ටිකක් හෙවි ඩෝ ඒ කියන්නේ කුකීස් වලට බ්‍රෙඩ් වලට පීසා වලට දානවා නම් මේකෙන් පුළුවන්. මේ ඩෝස් තියෙන්නේ මේවා තමයි මම වෙනම මේක පැහැදිලි කරන්න. ඒ එතනදී අපිට වැඩි ප්‍රමාණවල නිතර හදන දේ මත තමයි ඕගොල්ලන්ට අවශ්‍ය. මේ කිසිම දෙයක් නැතුව ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් කිලෝ 2ක උපරිමයක් ඇටතට හදන කේක් හදන කෙනෙක් නම් නිතරම මේ මේකින් විතරකුත් අපිට වැඩේ කරගන්න පුළුවන්. මගලඟ මේ එකම වගේ තුනක් තියෙන හේතුව මොකද මේ ඉන්න මගේ අතින් මේ පොඩක් මේ ගම් පේස්ට් රයිසින් එක හදන්න ගිහිල්ලා මම මේක ඇත්තරම මේකේ වෝල්ටේජ් එක තියෙනවා 250ට වැඩිය. හැබැයි මම මේක මේ හදන්න ගිහිල්ලා මගේ අතින් පොඩක් බීට් එකේ මෙව වුණා. මෙතන මේකේ වෝට් එක තියෙනවා 250ක්. මේ 250ට මම ගම්පේස් රයිසින් එක අනන්න ගියා. පොඩි ප්‍රමාණයක් ඇනුවේ ඒත් මෙන්න මේ මෙතන බුරුල් වුණා මේක. ඒ නිසා මේ හුක් එක බීට් කර කර ඉන්නකොට මේක ගැලවිලා වැටෙනවා මේ හුක් එක විතරක්. එක හුක් එකක්. මේකට ගම් පේස්ට් එක හදන්න ගිහිල්ලා තමයි මේකත් උනේ නිසා මම ඒකෙන් පාඩමක් ඉගෙන ගත්තා. ගම් පේස්ට් එක කොයි වෙලාවකද මේක හදන්න කියලා. නවත්තලා මම මේකේ බ්‍රෙඩ් මඩෝ හුක් එක
පාවිච්චි කරන්න ගත්ත ඊට පස්සේ මේකේ. ඒ නිසා මේ දෙක මට පොඩක් මම භාවිතයෙන් අයින් කළා මේක. මේක හදව ගන්න ඕන දෙකක්. මම මේ දෙක මේක පෙන්වන්න ගෙනාවේ මේ වෝටර් එක වෙනස් කියලා පෙන්වන්න. මේකේ තියෙනවා වෝට් 300ක්. මේ වෝට් 250ටවත් වැඩි එක ගන්න කිව්වේ. මේ තියෙන මෙතන ඔයගලන්ට පෙන්වන්නම් මම පැහැදිලිව තියෙන මේ මොඩල් නම්බර් එකේ අදාළ බ්‍රෑන්ඩ් එකේ. මෙතන තියෙනවා වොට් කියලා ගාලා මේ W කියලා දාලා තියෙන්නේ මෙන්න මේ අගය සාමාන්‍ය වොට් කියලා කියන්නේ වෝල්ටි අගය කියන්නේ ඕගොල්ලෝ ඉගෙනගෙන ඇති පොඩි කාලේ අපිට විද්‍යුත් පාඩම කරනවා මේ ඒකෙදි තියෙනවා V අකුරු දාලා දැසි කොච්චර වෝල්ටි අගයක් අපිට අවශ්‍ය වෙනවද කියලා මේ මේක දෝවන්න අවශ්‍ය කරන කරන්ට් එක විදුලිය කොච්චරද එතකොට 220 230 240 ඔය වගේ එකක් නේ අපේ ලංකාවේ යන්නේ නමුත් W අකුරෙන් තියෙන අගය තමයි මේකට තියෙන පවර් එක. ඒ කියන්නේ ඉම්පැක්ට් එක දැන් මේකේ බලය කොච්චර අපිට මේ මේ මේක ඇතුලේ නිපදවන බලය මේ මුඛ්‍ය කාරණා අපේ අදාළ බැටල් එකට කොච්චර යොදවන්න පුළුවන්ද කියන එක තමයි W අකුරෙන් හඳුන්වලා තියෙන්නේ. අන්න ඒ අගය 250ටවත් 250 හෝ ඊට වැඩි අගයක් ගන්න හේතුව මොකද අපි ඊට අඩු අගයක් අරගෙන ඕගොල්ලෝ කේක් එකේ බැට එක ඒ දැන් 250ට වැඩි අඩු අගයක් තිබ්බොත් වොට් එක ඔය පෑන්කේක් එකක බැටර් එකදී ආප්ප බැටර් තියෙන්නේ අනේ වගේ බොහොම ලිහිල් බැටේ වලට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට බටර් දාලා සීනි දාලා ටික ටික ධනකම බැටර් එකක් අපි නිතර නිතර කේක් හදනවා නම් 250ටවත් වැඩි වෙන්න ඕනේ අනිත් එක තමයි. බටර් දාලා අපි ඒ ඒ අදාළ බලයෙන් හික්මනින් බීට් කරගත්තේ නැත්නම් බටර් එක ෆැට් එක වෙන් වෙලා දිය වෙලා ඔයගොල්ලෝ දන්නවනේ අර මේ ඔයිල් ගතිය මතුවෙනවානේ බටර් වල. ඒ අඩු වොට් එකකින් තියෙන මේ බීජස් වලින් එතකොට අපි අදාළ පදම ගන්න අපි ගොඩක් වෙලා ඒකම වෝල්ටියකින් බීට් කරනවා. එතකොට තමයි අර බටර් එකේ ප්‍රශ්නේ එන්නේ. ඒත් එක්කම තමයි විපින් ක්‍රීම් එක. විතර සුදු මදයක් අපිට අවශ්‍ය කරන පීක් එක ලබා ගන්නත් අවශ්‍ය වෙන්නේ 250ටවත් වැඩි වෝල්ට් වට්ටනියක් තියෙන එකක් තමයි. ඒකයි මම ස්පෙෂලි මේකට සඳහන් කරන්නේ ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ගන්න W අකුර 250ට වැඩි. ඕගොල්ලන්ට එක බීටර් එක බලන තැනින්ම බලා ගන්න පුළුවන් හැම එකෙම මෙහෙම මේක ගහලා තියෙනවා. එතකොට 250 300 හරි දැන් මේක 400ක්. මේක 400 වෝල්ට් එකක්. මේකත් 250ක් වගේ මතක. එතකොට ඒ විපින් ක්‍රීම් එකක් වුණත් හොඳ ලස්සනට ඉක්මනින් ඉඳ සමහරක් අය කියන විපින් ක්‍රීම් එක බීට් කරන්න ගත්තාම දිය වෙනවා කියලා. අපි සාමාන්‍යයෙන් මේ 250ක අගයක් තියෙන වොට් එකකින් බීට් කරනකොට වේගයෙන් ඒ අදාළ බලය සහිතව යම්කිසි අපි ඕනම වැඩකට යම්කිසි බලයක් යොදවන්න ඕනේනේ පවර් එකක්. මේ පවර් එක හරියට ඒ අදාළ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතුවට වැටෙන්නේ ඒ අදාළ අගය තිබුණොත් තමයි. ඒක නිසා තමයි මම කියන්නේ හැම වෙලෙම වොට් අගය 250කටවත් එකක් ගන්න කියලා. ඊළඟ කාරණය තමයි මෙන්න මේ වගේ පොඩි බීටර් එක අරගෙන ඔයගලන්ට පුළුවන් කිලෝ දෙකක කේක් එකක් දක්වා ගන්න. හැබැයි මට ඔයාලට පුළුවන් නේ දැන් දැන් මේකට අදාළ බෝල් එකක් එන්නේ නැහැ නේ. මේකට නියමිත බෝල් එකක් එන්නේ නැහැ. බෝල් එක ආවේ නැහැ කියලා ඔයගල ලොකු කේක් ප්‍රමාණයක් කිලෝ 3-4කට බඩු දාගෙන මේක ගහන්න එපා. මේ වැඩිපුර ගහනකොට මේ බීට හුක්ස් දක්වා ඔයගලන්ගේ බැටේ එක මේකට යනවා. එතකොට එතනත් ඒකත් සුදුසු නෑ. සහ මේකට දරන්න පුළුවන් බරක් තියෙනවානේ. මේක හෙවි ඩෝ කරන එකක් නෙමෙයිනේ. මේ හෙවි ඩෝ කළත් පිටි ග්‍රෑම් 500ක වගේ ඩෝ එකකට වගේ වරතු දෙනවා නිසා බැටර් සහ ඩෝ කියන වර්ගයේ දෙකක් තියෙනවානේ. බැටර් එකක් සාමාන්‍යයෙන් ඝනකමින් අඩුයි. ඒකට බැටර් එක කිලෝ දෙකක් දක්වා වුණාට ඩෝ එක කිලෝ දෙකක් දක්වා පාවිච්චි කරන්න යන්න එපා කොයිම වෙලාවකවත් මේ වගේ පොඩි බීටර් එකකදී. තේරෙනවද? බැටේ එකක් කිලෝ දෙකක් කිව්වට බැටේ එක කිලෝ දෙකට ලොකු වීර්යයක් يعني ලොකු පවර් එකක් මේකෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහොම ස්මූත්ලි කේක් බැටේ ඔයගොල්ලෝ ගන්නවනේ. එහෙම කරගෙන යන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ කිලෝ දෙකක ඩෝනට් හරි බ්‍රෙඩ් හරි පීසා හරි ඩෝ මේ අනන්නේ මේකේ. ඩෝ හොක්ස් දෙක කියන්නේ මේක. එතකොට මේ විස්කකින් අපි ඩෝ එක අනන්නේ නැහැ. හැබැයි මේකෙන් යනුමත් කිලෝ දෙකක ප්‍රමාණය එකට දාලා මේකෙන් කවදාකවත් අනන්න යන්න එපා. මේක බීට එක එක පිච්චිලා යනවා. එහෙම නැත්නම් මේ ඇතුළට මේ දෙක සම්බන්ධ කරන්න තියෙන කෑලි ඇතුළේ තියෙන ඒවා බුරුල් වෙලා ගැලවිලා යන්න පටන් ගන්නවා. එතකොට අපිට කර කර ඉන්න සාමාන්‍ය වැඩේට මේක රොත්තු දෙන්නේ නැහැ. ඊළඟට තමයි මේකයි මේකයි අතර වෙනස සමහරක් අය අහනවා මේ බීටර් එකටම ස්ටෑන්ඩ් එකේ මොකද්ද තියෙන වාසිය. එකම වාසියයි තියෙන්නේ
අද්දක පාවිච්චි කරන්න නැතුව අපිට අදාළ ingredients ටික දාලා මේ තව වැඩක් කරමින් ටටක් ගාලා අත නිදහසේ තියාගන්න පුළුවන්. හැබැයි ඒකේ පොඩි අවාසියක් තියෙනවා. මේක ස්ක්‍රේප් ඩවුන් කරන්න ඕනේ හැම වෙලේම. ඇයි අත්ින් අපිට මේ මේ විදිහට තියන ගමන් මෙහෙම කරකවලා ගන්න බෑ. මේක මෙහෙම ෆික්ස් කරලා තියන්නේ. ෆික්ස් කරලා තියෙන නිසා මේක කැරකෙනවා. මේ බෝල් එක කැරකෙනවා. මම මේක පවර් එකකට දාලා පෙන්නන්නම් පස්සේ. මේක බෝල් එක කැරකෙනවා. හැබැයි මේ වටේ ගෑවෙන ටික ස්ක්‍රේප් ඩවුන් කරන්න ඕනේ අපි හැම වෙලේම ස්පැචුලා එකක් භාවිතා කරලා. ඒ කියන්නේ සූරල පල්ලෙහාට දාන්න ඕනේ මේ බිත්ති වල දෙවටෙන සීනි කෑලි හැම මේ බීට් නොමිච්ච තියෙනවා නා. මේකෙත් තියෙනවා වෙනමම ඩෝස් එක. ඒකෙත් පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට. ඊළඟට මම යනවා මගේ ස්ටෑන්ඩ් මැෂින්ස් ළඟට. දැන් අපිට මේ ස්ටෑන්ඩ් මික්ෂර් එකත් එක්ක අපිට සාමාන්‍යයෙන් පැකින් එකත් ඒකෙත් එක්ක එන්නේ අපිට මෙන්න මේ ටික විතරයි. මොකක් හරි එක බෝල් එකක් එනවා. මේ ලිඩ් එක එනවා. ඩෝ හුක් එක, පැඩල් ඇටැච්මන්ට් එක, එහෙම නැත්නම් ෆ්ලැග් බීට් එක කියලා කියනවා මේකට. මේ බැලුම් මිස්ක් එක. මේ ටික විතරයි අපිට ඔරිජිනල් ලේක් අපි ගන්නකොට ඒ ඒ ඒ මිලට අදාළ මේ බඩු ටික. තව මේක එක මොඩ වෙන මොඩල් එකක් තියෙනවා. මේ මෙතන මේ පැඩල් ඇටැච්මන්ට් එකටම සිලිකන් ස්ක්‍රේප් එකක් එක්කෙන තව ෆ්ලැග් බීට් එකක් තියෙනවා. ෆ්ලැග් බීටස් දෙකක් එන එකක් තියෙනවා. මම ගත්තේ මේක. එතකොට මට මේකත් එක්ක ගන්නකොට මට තව අවශ්‍ය වුණා එකම මික්ෂර් එක එකම මැෂින් එක පාවිච්චි කරලා තව ඒ කියන්නේ අපි හිතමු එන් සෙපරේට් එකකට හරි මොනවට හරි වෙනම අවශ්‍යයි නම් ඒත් එක්කම මේ විදිහට මට අවශ්‍ය වුණා වෙනමම මේ විදිහේ බෝල් එකක් ගන්න. මේක ග්ලාස් බෝල් එකක්. මේක හරි මේක බරයි. බර වුණාට අපිට හැන්ඩල් එකක් තියෙන හින්දා හරිම ලේසි හසුරවන්න. ඒක නිසා මම ඒකත් ගත්තා. මොකද මට මම වෙනදට කරන්නේ මේකේ හරි කේක් එක ගහන ගමන් එග් එක බීට් වෙන්න දානවා වෙන මැෂින් එකකට. එතකොට මට ලේසි එග් සෙපරේට් මම ගොඩාක් කරාට කැමති එග් සෙපරේට් ක්‍රමයටම හදන්න කේක් එක ටිකක් අමාරුයි නිකන් කරදරයි වගේ දැනෙනවා. නමුත් මට අවශ්‍ය කරන අර ස්මූත් එක ගන්න මම එග් සෙපරේට් ක්‍රමයට හදනවා ගොඩක් වෙලාවට. ඒ නිසා මට මේක අත්‍යවශ්‍ය වුණා. ඒක නිසා එහෙම ගත්තා. එතකොට මම ටක් ගාලා බීට් එක මාරු කරනවා බැටේ එක හදන එක මාරු කළා. මිස් දෙක මාරු කරන්න විතරයි තියෙන්නේ. අංගාල මේක මට බීට් කරගන්න පුළුවන් නිසා. ඒත් එක්කම මට ඒකත් එක්කම වෙනම ගත්තා. මේක අවශ්‍යතාවෙදීනේ අපි ගෙවපේ ලංකාවේ හැටියට අපිට නිතරම පැස්ටා ආහාරයට ගන්නේ නැහැ. නමුත් මම මේක ගන්න හේතුව මොකද? මේක මට අවශ්‍ය වෙනවා. මම මල් වැඩිපුර හදනවා. මේ මොන හරි ඕඩර් එකකට හරි මොනකට හරි ආවහම මට අවශ්‍ය වෙනවා අයිසින් මල් හදන්න. අයිසින් මල් හදනකොට මට මෙන්න මේක ඉතාම හරි පහසුයි. රෝලින් පින් එකකින් වද විඳ විඳ ගොඩාක් රෝල් කරනවට වැඩිය මේක ඇටච් කරගන්නාම මේකට මැෂින් එක දාලා මම ඔයාලට ඒක කරලා පෙන්නන්නම්. ඒකට දාලා මේව කරාම මට ඒ අයිසින් එක හිමීට එකෙන් තුනි මේකම තියෙනවා. මේ බ්‍රෑන්ඩ් එකකින් නැතුණාට එක එක බ්‍රෑන්ඩ් වෙන බ්‍රෑන්ඩ් වලින් තියෙනවා අතින් කරකවන්න. නමුත් ඒ අතින් කරකවන එක එච්චර වර්කබල් නැහැ අපේ වැඩත් එක්ක. මට ලේසිවට මට බොහොම පහසුයි මේක තියෙන එක. ඒ නිසා මම මේ ඇටැච්මන්ට් එක වෙනම ගෙන්න ගත්තා. මේක නම් මම ගෙන්න ගත්තේ මගේ කසින් සිස්ටර් කෙනෙකුට කියලා ඕස්ට්‍රේලියාවෙන්. එතකොට මොකද දැන් තියෙන තත්ත්වය හැටියට ලංකාවේ දැන් නම් ඇත්තටම මේව මිල වැඩි ගෙන්නන්නත් බැරි කතාවක් තියෙනවා මේවා. හැබැයි තියෙන ටිකක් මම හිතන්නේ ඒගොල්ලෝ ලංකාවේ මේ වෙනකොට ගෙනල්ලා තියෙන බඩුත් බිල් වෙනස් කරලා අලුත් බිල් ගහන සිස්ටම් එකක් නේ යන්නේ. පරණ බඩුත් අලුත් ටැක්ස් වලට දාන්නනේ ඒගොල්ලෝ. ඒ නිසා මම දන්නේ නැහැ දැන් තියෙන ගණන් ගොඩක් වැඩි ඇති. හැබැයි මේක අත්‍යවශ්‍ය නැති අය ගන්න හිතන්න එපා. දැක්කට වැඩක් නැහැ නේ. මේක තියෙන්නේ ඇත්තටම අපිට අර පිටි හිම දාලා බීට් වෙනකොට මේ එළියට ඉසිරෙන එක වළක්ව ගන්න. මේ එකත් එක්ක එන එක. මේකත් එක්ක බලනකොට මේකේ මිල මට ගිහිල්ලා නැහැ අටෙන් එකක්. මේකේ මිල මම ඉන්දියාවේ ඉන්න කාලේ ගොඩක් පරණයි මේක මම අරගෙන. මේක 1000ක්. මේකත් 300ක් හැටියට තමයි පෙට්ටිය සඳහන් කරලා තිබුණේ. මේක 1000ක් එකක්. මේක මේ දැන් මේක ලීටර් 4.8 කියලා මේක ලීටර්ස් ගහලා තියෙනවා. ඕකළු ලීටර් 4.8 ලීටර්ස් ගහන්න පුළුවන්. ඒ කියන්නේ මට කේක් කිලෝ 4ක් විතරකට බීට් කරගන්න පුළුවන් කියලා හිතන්න එපා. 4.8 ලීටර් කිව්වොත් අඩුම තරමේ 2 kg වගේ තමයි පුළුවන්. සාමාන්‍යයෙන් ඒක තමයි මේ මැෂින් එකට අලන මේ බර දරන්න පුළුවන් බර. මේකෙත් 1000ක් කියලා තියෙනවා. මේකේ 5.5 තියෙනවා. මම කිලෝ 3ක් විතර මේකේ ගහනවා. මේක 5.5 ලීටර් එකක්. මම කිලෝ 3ක් විතර එකට දානවා. වැඩියෙන් මම මේක පාවිච්චි කරන්නේ ඩෝ අනා ගන්න. ඒ කියන්නේ බ්‍රෙඩ් එක අනනකොට, එහෙම නැත්නම්
පීසා හදනකොට එහෙම නැත්නම් ඩෝනට් හදනකොට මට මේකට සහ අයිසිං එක ගම් බේස්ඩ් අයිසිං එකත් මම ගම් බේස්ඩ් අයිසිං එක මම ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ අතේ යනා ගන්න එකක් මම ඔයාලට ඉස්සරහට පෙන්නන්නම් මේ මික්ෂර් එකක පාවිච්චිෙන් කොහොමද මේ අයිසිං එක හදාගන්නේ කියලා ෆොන්ඩන්ට් එක උනත් හරි ලේසි ගම් බේස්ඩ් එක උනත් ලේසි මේකෙන් හදාගන්න එක දැන් අපිට හෑන්ඩ් බීට් එක තියෙනවනේ හෑන්ඩ් බීට් එකේ මේ විස්ක එක පාවිච්චි කරද්දී අංක එකට දැම්මහම අගේ එකට කියලා දැම්මහම වේගින් කැරකෙනවා හැබැයි මේකකදී එකට දැම්මහම වේගින් කැරකෙන්නේ නැහැ ඒ නිසා අපිට මම ගොඩක් වෙලාවට මේ ලොකු මිශ්‍ර එකක් පාවිච්චි කරලා කේක් හදනකොට මේ බීට් එක තිබ්බත් මම පිටි තේත් එක්කම දානවා හේතුව මොකද මේ අගය දාපුවාම හරීම හිමින් වැඩ කරන්න කැරකෙන්නේ මොකද මේ වල එක දෙක හදලා තියෙන්නේ ඩෝ මික්සින් වලට ඩෝ මික්සින් කේදී අපි ගොඩක් 4 5 6 දක්වා හෝ අන්තිම අගය දක්වා දාන්නේ නැහැ හිමින් හිමින් යනෙන්න තමයි දාන්නේ හේතුව මොකද මේ මැෂින් එකට මැෂින් එකේ ඇතුලේ තියෙන මේ පවයකට බලපාන හින්දා එතකොට මේක 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 ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අයිසිං වර්ග හදාගන්න කේක් බැටර් වලටත් මේක තමයි පාවිච්චි කරන්නේ හරිනම් මම මේක ගොඩක් වෙලාවට මම මේක පාවිච්චි කරනවා මේ එක් සෙපරේට් ක්‍රමයට හැදෙනවා නම් විතරක් මේ දෙක මාරු කරනවා ගොඩක් වෙලාවට මේක අනිවාර්යයෙන්ම ඩෝ වලට තමයි තද ද්‍රව්‍ය පාවිච්චි කරන්න තමයි මේක පාවිච්චි කරන්නේ මේ හෑන්ඩ් බීටර් එකේ එක ගත්තොත් අපි පාවිච්චි කරන්නේ මේ දඟර සහිත මේක මේ හුක් එක මේ මේ ලොකු මැෂින්ස් වල තියෙන ඩෝ හුක් එක මේක බීටර්ස් වල තියෙන ඩෝ හුක් එක දැන් ඔයගලන්ට තව දෙයක් මට කියන්න ඕනේ මේ හැම පොත හැම මැෂින් එකක් එක්කම හැම බීටරයක් එක්කම හැබැයි බ්‍රෑන්ඩඩ් ඒවල මම කියන්නේ හොඳ මොනවා හරි පවතින කල්පවතින එකක ඔයගලන්ට මේ වගේ මැනුවල් එකක් එනවා යූසර් ගයිඩ් එකක් එනවා මේ ඕනම එකක මේ බඩුවක් නෙමෙයි අවර්න එකකද මොක හරි ඕනම බඩුවක ඔයගලා පාවිච්චි කරන්න කලින් යූසර් මැනුවල් එක එපාරක් දෙපාරක් කියවන්න මම මේ එකතු කරගත්ත කරුණු ඇත්තම කියනවා නම් මගේ යූසර් මැනුවල් කියවලා මම අවර් ගැන දැනගත්තේ මේ මීටර්ස් ගැන දැනගත්තේ වෝල්ටියා ගැන දැනගත්තේ ඇත්තටම ඔයගොල්ලෝ සමහරක් වෙලාවට කියනවා ක්ලාස් එකකට ගිහිල්ලවත් මම කියලා දෙනේවා කියලා දෙන්නේ නැහැ කියලා. මට අවශ්‍ය දේවල් මම කරන්නේ මම ඉන්ටර්නෙට් එක සර්ච් කරනවා පොත් කියවනවා මේ වගේ මැනුවල් කියවනවා ඉතින් ඕගොල්ලන්ට මේ වගේ වීඩියෝ මට කරන්න දැනුම හොයාගන්නෙත් මම මේවා කියවලා. එතකොට මේ යූසර් ගයිඩ් එක නම් මෙච්චර මේකේක ලොකු වෙලා තියෙන්නේ මේක භාෂා ගොඩකින් තියෙනවා මේක ලෝකෙ හැම මේක ඇමරිකන් බ්‍රෑන්ඩ් එකක් වුණාට මේක ලෝකෙ හැම තැනම මේ කේබේ හෝම් බේකර්ස් අතර බොහොම ජනප්‍රිය අයිටම් එකක්. ඒ නිසා මේ මට රෙජිස්ටර් වෙන්න කියලා ආපු මේ කොලේ මම තාම රෙජිස්ටර් නම් වෙලා නැහැ වුණාට. නමුත් මේකේ රටවල් ගණනාවක් තියෙනවා. ඒ හැම භාෂාවකින්ම වගේ මේකේ යූසර් ගයිඩ් එකේ පැහැදිලි කරලා තියෙන හැම දෙයක්ම. එතකොට හැම මේකෙත් එහෙමයි මේක දැන් තව ඔයගොල්ලෝ අහන දෙයක් නේ මොකද්ද බ්‍රෑන්ඩ් එක කියලා මම කියන්නම් මගේ ළඟ දැනට තියෙන බ්‍රෑන්ඩ් ගැන මේක තියෙන්නේ මේක රසෙල් හොබ්ස් කියලා එකක් මේකත් හරි හැන්ඩි හින්දා මම ඇත්තටම මේක ගත්තේ අනිත් එක තමයි ඔයගොල්ලෝ මේ බීටර් එකක් ගන්නකොට බලන්න දැන් අපි මෙහෙම බීට් කර කර ඉන්න ගමන් මේක තියෙනවා මෙහෙම තියෙනකොට මෙහෙම තැනම කේක් මික්ෂර් එකත් එක්ක මෙහෙම මේක වැටෙන්න ගත්තොත් අපිට හරි කරදරයි අපි වැඩේ කරගෙන යන්න. අපි ගෘහණිය බොහොම කලබලෙන් වැඩ කරන වෙලාවල් බොහොමයක් තියෙනවා. එතකොට අපි බලන්න ඕනේ අපිට යූසර් ෆ්‍රෙන්ඩ්ලි බඩු ගන්න. එතකොට මේ බීටර් එකක මේ වයර් එක පහලින් තියෙන ඒවා ගන්න එපා. දැන් මෙන්න මේක හිම පහලින් තියෙන එකක්. මේක පොඩ්ඩක් ඒ පැත්තේ හැබැයි මෙතන පොඩි මේකක් තියෙනවා. මේ ඒ මෙතන පොඩි ස්ලෑන්ට් එකක් එක්ක තියෙන හින්දා මේක ෆුල් මේවත් එක්ක තියන්න මේ මේක පොඩි වෙලාවකට ආධාරකයක් වගේ තියෙනවා. හැබැයි හදිස්සි වෙලාවට තියන්න ගියහම මෙහෙම වැටිච්ච වෙලාවලුත් තියෙනවා. දැන් මේකේ තියෙන මේ පැත්තකින් මේකේ බ්‍රෑන්ඩ් එක මොෆි රිචර්ඩ්ස්. එතකොට මේකෙම මගේ අවන් එකක් තියෙනවා. එතකොට මේකේ තියෙනවා මේ දෙකම ඉන්දියාවෙන් ගත්තේ මේක ලංකාවෙන් ගත්තේ මම ෆිලිප්ස්. මේකෙත් තියෙන්නේ හරි ලේසි මේක පැත්තෙන් තියෙන්නේ. මේක යටින් වගේ තිබ්බට මේක වදින්නේ නැහැ තියද්දි. මේක මෙහෙම තියන්න විතරයි තියෙන්නේ. මේක බ්ලැක් හෑන්ඩ් එක. බ්ලැක් හෑන්ඩ් එක. මේක ඔයගොල්ලෝ දන්නවා මේක කිචන් ඒඩ් එක මේක DSP මේ DSP බ්‍රෑන්ඩ් එකත් හරි ලං ඉන්දියාවේ තමයි මම ගත්තේ ඉන්දියාවේ බොහොම හොඳ බ්‍රෑන්ඩ් එකක් හැටියට මේගොල්ලන්ගේ තියෙනවා මගේ ළඟ තියෙන ස්කේල් එකක් DSP බ්‍රෑන්ඩ් එකක් ඔයගොල්ලෝ බීටර් එකක් තෝරගනිද්දී බ්‍රෑන්ඩඩ් එකක් තෝරගන්න අනිත් එක තමයි වගකීමක් දෙන අවුරුද්දකවත් වගකීමක් දෙන බ්‍රෑන්ඩ් එකක් ගන්න එතකොට බය නැහැ වගකීමක් දෙනවා කියන්නේ ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ගැන ගැරන්ටි එකක් තියෙන නිසා හැබැයි වගකීමක් දෙන්නේ නැහැ කියලා කියන්නේ
प्रोडक्ट शो कर मतक संबंधी ओण बटवा अत्यावश्यम ඊළඟකට තමා දැන් මේක තිබුණා කියලා වැඩි ගාණක් දීලා මේක ගන්න අවශ්‍ය නැහැ මේක දි මේ බෝල් එක කරගෙන ඒක විතරයි වෙන්නේ ඇත්තම කියනවා නම් මේක අතින් කරන්න පුළුවන් මේක ගන්න හේතුව මම මගේ පාස්වර්ඩ් මගේ අතේ ඇත්තටම අතේ අමාරුවක් තියෙන කාලෙදි මම ගොඩක් හේවි මගේ පාස්වර්ඩ් වැඩ කරගන්න පුළුවන් දේවල් අතේ සන්දැතුව ඒකයි මම පොඩි මේ බීටරේ පාවිච්චි කරනවා වෙනුවට මේක විතරක් නැතුව මේකත් ගත්තේ මම ඒක නිසා මේ ඔක්කොම තිබුණා කියලා මේ ඔක්කොම ඔ
ගිනාවට පස්සේ පිළිමහග පරිස්සම් කරන්න ඕනේ තමයි මේ ඩෝ එක අනනකොට කිලෝ දෙකට වැඩි මේ හෑන්ඩ් බීට් එකක් පාවිච්චි කරනවා නම් හෝ මේ වගේ එකක් පාවිච්චි කරනවා නම් කිලෝ දෙකට වැඩි අනන්න යන්න එපා මිශ්‍ර කරන්න යන්න එපා ඩෝ එක කිලෝ සෝරි මේ බැට එක කිලෝ දෙක වුණාට ඩෝ එක කිලෝ දෙකවල් පාවිච්චි කරන්නත් එපා කිලෝ දෙකකට පුළුවන් මේකේ මේකේ නම් මේක ධාරිතාවක් නැහැ කිලෝ දෙකකට අනන්න බැහැ මේකේ නමුත් ඔයගලන්ට මේ බීටර් එක පාවිච්චි කරලා වෙන වාදනයකට කිලෝ දෙකක් හදා ගන්න පුළුවන් ඒක අතින් අනලා ඊළඟට තමයි වයර් එක ඔයගලගේ වයර් එක පල්ලෙහාට හිටින්න නැති වෙන විදිහට පුළුවන් මෙහෙම තියනකොට පැත්තකින් හෝ හරහට තියෙන එකක් පාවිච්චි කරන්න බලන්න ඊළඟ කාරණේ දැන් ඉස්සරහට ලංකාවේ ගොඩක් දුරට එන්නේ මේ 3 pin මේ වගේ ප්ලග් 4S ප්ලන් ප්ලග් එක්සයි වගේ ප්ලග් එකක් තියෙනවා නම් අපිට ලේසි පාවිච්චි කරන්න දැන් ඉස්සරහට පාවිච්චි කරන්න තියෙන ඉස්සරහින් ට්‍රෙන්ඩ් එකේ වගේ ප්ලග් තමයි එන්නේ කියන්නේ මොකක් හරි ඉලෙක්ට්‍රිසිටි සම්බන්ධ ප්‍රශ්නයක් නිසා ඒක එහෙම තියෙන්නේ එහෙමනම් ඉතින් මේ වගේ ලොකු මැෂින් එකක් ගන්නවා නම් දැන් ලංකාවේ තියෙනවා මේවා ගන්න හැබැයි මිල ඉතාම අධිකයි ඒ වගේ එකකට යන්න එපා මේවා නම් මම දන්නේ ලංකාවේ තියෙනවද කියලා මේක මං ගන්න කොටක් 2 ගානක් 2.45ක් මේ බෝල් එක විතරක් මට 75000ක මුදලක් වුණා ඇත්තම කියනවා නම් ඒ නිසා බොරු ඒ ඔයගලන්ට දැනේ ඔයගලන්ට බොරු වීදන් කියලා හැබැයි මේක මගේ අවශ්‍යතාවය මේක මට අවශ්‍ය වුණා කියලා ඔයගොල්ලෝ සමහර කලාට අහනවනේ මිල ගණන් කොහොමද කියලා මේක මම ගත්තේ 2000 මම ලංකාවට ආවේ 2021 ලංකාවට ආවිල්ලා මම ගත්තේ මේක රුපියල් 6000ක්ද මන්ද ඒ වගේ ගාණක් උනේ මේක මම ගෙන්න ගත්තේ දරාස් එකෙන් ඇත්තටම එතකොට කොවිඩ් නිසා රට වහලා මගේ අතේ අමාරුවක් හින්දා මට මේක කරන්න බෑ වැඩ කරන්න බැරි නිසා මම දරාස් එකට ඕඩර් එක දාලා ගෙන්න ගත්තා ඒකත් රුපියල් 9000 ගාණක්ද මන්ද පොඩි ගාණයි කියන්නේ ලොකු මම හිතුව තරම් ලොකු ගාණක් උනේ නැහැ මේව නම් මම ඉන්දියාවෙන් ගත්තේ මට ගොඩ ඒවල නම් දැන් ගණන් මතකත් නැහැ ඇත්තටම මේක මම මැෂින් එක ගත්තේ 2021 අන්තිම හරි දෙකේ හරි මට ඒත් මතක නැහැ මම ඒක සම්බන්ධව වීඩියෝ එකක් දැම්මා එතකොට මම ගත්තේ මේක 2.45ක් වගේ ගානක් මට වගේ මට මතක වීඩියෝ එකේ ඇති මන් දාලා ගාන මේක 75000ක් ගියා මට මේ ළඟදී ඒක මම ගන්නකොට මේක මෙහෙ තනියෙන් ගන්නව නම් මේක තනියෙන් තනිය යුනිට් එකක් හැටියට ගන්නව නම් ඒත් 84000ක් විතර වගේ වුණා මට මතක විදියට ගන්න හැබැයි මම මේක ගත්තේ නෑ ලංකාවෙන් මට ගාන වැඩි හින්දා මම නිකන් හිතයක් ඕනේ මම හතේම වයිසින් ටික තුනී කර ගන්නවා කියලා ඒවනට මහත්යක් ඔයා ඉන්දුනීසියාවේ ගියම ගෙන්න ගිහ අඩවල තියෙනවා කියලා නමුත් එයා යන්න කලින් මට ඕස්ට්‍රේලියාවේ මගේ නෑදෑ කෙනෙක් මේක එව්වා ඒ නිසා මට මේක අඩුවට හම්බුණා මේ ඒ නිසා මට ඒක නිසා මේක අත්‍යවශ්‍යම තිබුණා මම බොහොම ආසාවෙන් හිතියේ මේක ගන්න හැබැයි මිල ටිකක් අපරාධයක් කියලා දැනුණා මේ වෙනේ යට කරන සල්ලි 84000ක් විතර යට කරලා ගියේ තේරුම් නැහැ මොකද මම මේ වලින් ගොඩාක් හම්බ කරන්නේ නැති නිසා ඕගොල්ලෝ ඇත්තටම මේ වලින් මුදලක් උපයන කෙනෙක් නම් ඇත්තටම යට කරලා ගත්තට කමක් නැහැ මේ මුදල් නැවත ඕගොල්ලෝ උපයනවා නම් ඇත්තටම උපයන් සල්ලි උපයන් නැති කෙනෙක් නම්
මේව ලොකුවට වියදම් කරලා ගන්න එපා මේවෙන් ආදායමක් උපයන්නේ නැත්තම් මේ මේ මේව මට සෑහෙන ප්‍රයෝජන වුණා අතර මම නිතරම අදට ප්‍රයෝජනෙට ගන්න බාන්න තමයි මේක තමයි මේක මම මට ඇත්තටම මේකට ගොඩාක් ස්තුති කරනවා මගේ මේ යුනිට් එකට ඇත්තටම මට මේක ඉන්දියාවෙ ඉන්න කෙනෙකුට ගොඩාක් උදව් වුණා ලංකාවට ආවත් අදටත් මම මේකෙන් වැඩ ගන්න කෙනෙක් ඒ නිසා මට මම මේ හැම එකටම හරිම ආදරෙයි පරිස්සම් කරනවා හරි ආදරෙන් නැත් මේව ගොඩක් සමහරක් ඒවා දීපු ඒවාද මේ වගේ බීටස් මයි ළඟ තව තියෙනවා මම ගොඩක් දීපු ඒවා තියෙනවා නමුත් මම දැනට පාවිච්චි කරන්නේ මේ ටික මට ඇත්තටම මම මෙහෙත් වැඩ කරනවා කොළඹත් මගේ සති දවස්වල ඉන්නකොට මම කොළඹත් වැඩ කරගන්න තියෙන හින්දා මට මේවා වැඩිපුර තිබුණා කියලා මට ප්‍රශ්නයක් නැහැ මම ඒවල් දෙකේදීම වැඩ කරන හින්දා එන්නේ ඒක තමයි මගේ මේ සම්බන්ධව තියෙන හැඳින්වීම සහ කතාව එහෙමනම් ඉතින් තවත් ඔයගලන්ට අවශ්‍ය කරන වීඩියෝ එකක් මොන හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න ඔයගලන්ට දැනගන්න තියෙන පාඩමක් දැන් මේව ගොඩක් ඔයගොල්ලෝ ඉන්බොක්ස් ඇවිල්ලා ඉල්ලන දේවල් මට මැසේජ් කරලා ගොඩක් ඉල්ලනවා සහ ගොඩක් අය අහන ප්‍රශ්නයක් හරියට අහන දේ තමයි මොනවාද බ්‍රෑන්ඩ් කියන එක. ඉතින් ලංකාවේ ගන්න තියෙනවා නම් Philips Kenwood මේ බ්‍රෑන්ඩ් එක ලංකාවේ ගන්න තියෙනවා මම හිතන්නේ Kenwood එක. Avance එකේ තියෙනවා ඇති මම Kenwood එක නම් ගොඩක් අය පාවිච්චි කරපුවායි කියනවා බොහොම හොඳයි කියලා. Avance කියන බ්‍රෑන්ඩ් එකේද Avance ෂෝරූම් එකේද දන්නේ නැහැ. ගොඩක් සමහරක් අය කියනවා Avance එකේ මේ වගේ එකක් තියෙනවා කියලා. මම හිතන්නේ සිංහ ෂෝරූම් වල මම දැකලා තියෙන සමහරක් ඒවල පාරේ යනකොට මම දැකලා තියෙනවා මොනවා හරි එකක් තියෙනවා. මොකක්ද බ්‍රෑන්ඩ් එක කියන එක මට පේන්නේ නැහැ. නමුත් මම දැකලා තියෙනවා දෙහි වල හරි ඔන්ලයින් හරි මම දැකලා තියෙනවා ලොකු ෂෝරූම් එකක් තියෙනවා පාරේ යනකොට පේනවා. විදුරු ළඟම තියෙනවා මේ වගේ ලොකු ස්ටෑන්ඩ් මිෂස්. ඉතින් එමනම් ඔයගොල්ලන්ට ඒ වගේ එකක් බලන්න අවශ්‍ය කෙනෙකුට ගිහින් හිම් බලන්න. මිල ගණන් නම් ඕවා තමයි. මට මතක තියෙන විදිහට මම කිව්වේ. මේකේ මිල මට මතක මම වීඩියෝ එකේ ඇති ඔයගොල්ලන්ට දාලා බලන්න. එහෙමනම් ඉතින්